ශ්‍රමය මංජුලාවල් රැකින කාමරයට ගිය අතින් අල්ලාගෙන මේ ඇකි මේ අමුතු හැසිරීම මංජුලාටද අමුත්තක් විය මොකද මේ අම්බන්ඩිට එකපාර මංගෙන ආදරයක් ආවේ කාමරයට යද්දි මංජුලා සිටුවායි ඔහම ටිකක් ඉඳගන්න මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන මංජුලාගේ ඇඳ මතින් ශ්‍රමය වාඩි වී මංජුලාවද එතන වාඩි කරවා ගත්තාය මට ඔයත් එක්ක කතා කරන්නත් බැරි වුණානේ සුරම්ය කියේ මවගා සිනහාවක් මොහොතෙ වේ ආවත් විමුක්ති අයියා කොයි වෙලෙත් ගෙදර නෑනේ ඇන්ටි ඒක නිසා මං යන්නේ බුක් ෂොප් එකට ඊයේ පෙරේද දවසකුත් වා ගිහින් තිබුණානේ බුක් ෂොප් එකට ගියා ඒත් මං එතනට යන්න ආස නැහැ ඇයි එතන ඉන්න කේස් එක මට අල්ලන්නේ නැහැ විමුක්ති අයියා මේ එක එක හිඟන අයව ලොකෝ කරගෙන එතන ඉන්නේ නිකන් ඔතනට ගිහින් මට බෑනේ ආන්ටි සෙකන්ඩ් වෙන්න අර ඇන්ටිලාගේ ගෙදර ඉන්න කෙනා බුක් ෂොප් එකේ ඉන්නේ ඒක එයාගේ වගේ. එයා කොහමත් එහෙම වෙන්න හිතන් ඉන්නේ නැති. බුක් ෂොප් එකයි ගෙදරයි කොල්ලයි ඔක්කොම අයිති කරගන්න. පට්ට මන් තියන්නේ. සුරම්මේ ඇතුළේ හිතින් දැයිමින් සිතුවාය. එයාව අපි ගෙදරට ගෙනාවේ ගෙදර වැඩට ඉන්න අනුලා ප්‍රෙග්නන්ට් වුණ නිසා. ඒ වැඩ ටික කරන්න. එයා ඇන්ටිලාගේ රිලේෂන් කෙනෙක්ද? අංකල්ගේ පැත්තෙන් දුරින් නෑදෑ වෙන කෙනෙක්. අම්මත් මැරිලා ඔය කාට හරි බන්දලා දෙනකල් විතරයි තියන් ඉන්නේ. එතකල් ඔය කීයක් හරි ඉතුරු කරගන්න ඕන නිසා පොඩි පුතා අනුකම්පා කරලා බුක් ෂොප් එකටත් දාලා තියෙන්නේ. සුරම්මයා ලස්සන්ට ඒ ප්‍රශ්නේ ඇඹරුවාය. ඒ වුණාට ඔය හිඟන කෙල්ලට සාරියක් අඳවලා ඒසි රූම් වලට දැම්මම හරි ඔළුවක් එනවා ඇන්ටි. ඒක ඉන්නේ බුක් ෂොප් එකේ මැනේජර් වගේ. ඔවා කියන්නේ ඇත්ත තමයි. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. මම මේ කියන්න ආවෙත් ඒක තමයි. මොකක්ද ඇන්ටි? මැරිගලාට පස්සේ මේ ඔක්කොම අයිති වෙන්නේ ඔයාට. ඒක ඔයා හොඳට මතක තියාගන්න. මට ඕල්ට වැඩි ඉන්ට්‍රස්ට් නෑ ඇන්ටි. සල්ලිම නෙවෙයිනේ ජීවිතේ. මංජුලා කියන්නේ තම හෘද සාක්ෂියට වෙනස්ම වූ කතාවකි. ඈ ඇත්තටම මුන්නේ විමුක්ති හිමි මහා ධන සම්භාරයට පෙරේතකමනි. එහෙම කියලා කොහොමද? මම මේ ඔයාට කියන්න ආවේ ඔයා හෙට ඉඳලා බුක් ෂොප් එකේ මැනේජ්මන්ට් එකට සම්බන්ධ වෙන්න කිමුන. හෙට ඉඳලා? ඔව් ලස්සන ඇඳලා එන්න ඕන. මං හිතම ඔයාට බුක් ෂොප් එකේ ටේබල් එකක් දානවා තේරුණාද මංජුලා ඇතුළතින් සිනාසුනාය මටත් එන්න ඕන ඕනේ එතෙන්ට තමා මංජුලා ඇතුළතින් සිතුවාය ඒ තාන්ටි අයියා එයා මොනා කියන්නද ඔයා විමුක්තිගේ වයිෆ් නේ අද කාලේ බිස්නස් කරන්නේ වයිෆ්ගේ හස්බන්ඩ්ගේ එකට තමා ඒවා වෙන අයට බාර දීලා කරන්න ගියාම තමා ප්‍රශ්න වෙන්නේ මාත් එන්නම් මාත් ආසයි විමුක්තියගේ වැඩවලට උදව් කරන්න එයා මට කියන්නේ නෑනේ නෑ රත්තරන් එහෙම අයියාගෙන හිතන්න එපා එයා හිතන්නේ වා තාම බේබි කෙනෙක් කියලා එහෙම නෙමෙයි කියලා වා ඔප්පු කරලා පෙන්නන්න තේරුණාද මං අංකල්ට කියන්නම් හෙටම ඔයාට කායකකුත් අරේන්ජ් කරන්න කියලා මේක නම් මාරයි සැප දෙනකොට එපා කියන්න සැප ලැබෙනවනේ මංජුලා සිතින් සිටියේ උඩ පනිමිනි වෙඩින් එක දාගත දවසට කොහොම හරි කරමු ඔයා දැන් අන්දන අය එහෙම හම්බෙලා දින්නේ මේ මොහොතේ මංජුලා දිකටම බිම්බලාගෙන ඉන්නයි. අනේ මන් දන්නේ නෑ ආන්ටි. මට නම් හැමදේම ඉපා වෙලා හිටියේ. මං අම්මටත් කීකී හිටියේ මේ වෙඩින් එක ගන්න නැත්තම් මට තව ටිකක් ඉගෙන ගන්නව දෙන්න කියලා. මට තියෙන ජීවිතයන්නේ ඉගෙන ගන්නත් නෑ. ඒකත් නැවැත්තුවා. මංජුලා බලෙන්ම දැසට කඳුළු නංවා ගත්තාය. එවැනි කෙල්ලෙකුට ඒ තරම් පහසු දෙයක් නොවේ. මට තේරෙනවා දුවේ. වා මේ ඇන්ටි ගැන විශ්වාසය තියන්න. අපි ගෑනු නිසා මම මේ වාට කියන්නේ පිරිමෙක ජීවත් වෙද්දී ටිකක් අපටි වෙන්න ඕන. විමුක්ති මගේ පුතා වුණත් මං එයාගේ පැත්ත ගන්නෑ. මේ ගෙදරට ආවට පස්සේ මට මගේ පුතාටත් වඩා වටින්නේ මගේ ලේලිව. වහා බය නැතුව ඉන්න. හිට බුක් ෂොප් එකට එන්න ලෑස්ති වෙන්න. මං අම්මා එක්ක වෙදින් එකේ වැඩ කතා කරන්නම්. හොඳයි. මං ආන්ටි කියන විදියට ඉන්නම්. සුරම්මයා මංජුලාගේ ගැටේට අසුණාද? නැතොත් මංජුලා සුරම්මයාගේ ගැටේට අසුණාද? ඒ හරියටම කිව නොහැක්කේ මේ සිදුවීම කිසියක නිමාවක් නොමැති නිසායි. එහෙත් ඔයමයි අම්මයි ඕනනම් වෙඩින් එකට කලින් ඉන්දියාවේ යන්න. වෙඩින් සාරිය තරන් එන්න පුළුවන් නේ. මංජුලා සිනාසුණායි. ඇයට අද මේ සිදුව දේවල් ඇත්තටම පුදුමයි. සුරම්යා ගියේ මංජුලාව දේරාම වෙලඳගෙන ඉඹීමින් පසුය. තම් පොඩි පුතා මොනවා කළද මේ කෙල්ලව මොරගඩ පවුලේ බාල්ලේලි කර හිට අනිද්දම් ගෙදරට ගේනවාය සුරම්යා දැඩිව අදිෂ්ඨාන කරගත්තාය. මොකද්ද අම්මේ මේ උනේ සුරම්ය ගිය හැටියේ මංජුලා අම්මගෙන් ඇසුවාය
అమ్మా దీనియ సినాసునే కపటి లేసిని మొరొకటి గిదర ముఖక్నము తెలా వగే గ్యానిగి మూనా తిచ్చర హొంద నే మారేవా కీలగే బుక్షోప్పగి మేనేజ్మెంట్ ఎకట హెటిందల మట సంబంధ వెన్నలు హెటమ్మట కాయక కంకల్ట కీల వెన్కల్ల దేనవాలు వెడిన్ సారిక గాన్ని ఇండియా వ్యాములు మావనికం కరకొల అతారియా వగే అపిట తోన కొహమారి ఓవాలట ఒలువ దాగాన్ని మంగ్ వాటిం పిని విపరం కర్ల బెలువా బుక్షోప్పగి సేల్స్ హొందాయ్ ఓ హెటమ యాన్న మా గ్యానియు హొందర తియా గాన్న මං යනවා නම් අර කටු බැල්ලියෝ අයින් කරනවා ඉස්සෙල්ල ඇතුළට ගිහින් ඉන්න බලය අතර ගත්තට පස්සේ ඔවා මහ දේවල් නෙමෙයි අම්මා බලන්නකො මං කරන හැටි මාස දෙක තුනකින් මේ මංජු මේ ගෙදරට ඉන්නේ පැචරෝ එකෙන් මංජුලා කීවි අතින් මේසෙට ගසාය අම්මා තම දීනිය දෙස බලා උන්නේ ආඩම්බරේනි ඔය මහා අම්මණිත් එක්ක ඉන්දියා ගිහින් වැඩක් නැහැ පුළුවන් නම් විමුක්තිය තැඳගෙන සිංගප්පූරු යන්න ඒකනම් මරු තමා මංගේක කරන්න අම්මයි තාත්තයි වෙඩින් එක කතා කරගන්නකො ඉතුරු හරිය මං කරගන්නම් මංජුලා ඇසේ කියමින් තම කාමරෙට ගියේ ඇගේ අතේ තිබූ ජංගම දුරකථනයේ විමුක්තිගේ ජංගම දුරකථනයේ අංකය වොමනි වාගෙන වෙලාවට පව් කියලා තිතෙනවා මිස්ටර් විමුක්ති මොරගඩ මංජුලා දුරකථනයේ කනේ තබා ගත්තේ ඇසේ කියමින් එහෙත් ඒ මොහොතේ විමුක්තිගේ ජංගම දුරකථනයේ ක්‍රියා විරහිතව තිබුණි මංජුලා තමාට කතා කරන්නේ කිටි පණිවිඩයක් ඔහුගේ දුරකතනට යවුවාය. ඒ මොහොතේ විමුති උනේ වාශාස් සමග ඔවුන් නෝන්ට නොදුනත් ආදරය කරන්නට පටන්ගත් මුල්ම දවස්වල ඔවුන් හමු කළුතර ගම්මෝය අසල පිහිටි සුන්දරම හෝටලෙකේ. මුළු ලෝකයටම රහසින් ආදරය කරන්නට සිදු අවාසනාවන්තම් පෙම්වියලක් වූ විමුතිටත් වාශාටත් වෙන හමුවන්නට තැන තිබුණේ නැත. ඔහුට ඇත්තටම ඕන වූයේ ඇයව තම පපුවට තදින් තබාගෙන මේ සියල්ල කීමට. මද්දාන ලංගවේ තිබුණද සාගර තීරයත් යෝද කළු ගඟන් නිසා අවට වී තුනේ සිසිලසකේ විමුති ද්වශ රැගත් වාහනේ හොඩ්ලි ඉදිරිපිට පොල් රූපාව යට වූ වාහන නැවතුමේ නැවතිනි විමුති තම වම්පසව වාශාදස බැලුවේ මාත් එක්ක තරහදයි අසන්නට මිනි ඒ බැල්ම දිගේම ඇය බලා වුන්නේ නෑ රත්තරන් මං තරහ නෑ ඇයි කියන්නට මිනි මතකද මෙතනට ආපු පළවෙනි දවස ඔහු ඇසුවේ සියල්ල මතකේ හැමදේම මතකේ මතකයි අයියේ දැන් බය මේ සේරම මට අමතක ඔහුගේ සුන්දර දකුණතර ගැසුවේ එකට යන්න පුළුවන් විදියක් මිසක්ක වෙන දෙයක් ගැන හිතන්නවත් එපා බබා හිතත් ඇත්තටම කැමති එහෙම හිතන්නට කොහල්ලා බබාට ඇලුණු හාපැටියමින් තම අසරණ හිතද මේ ආදරේ මැත්තේම ඇලි ගලී අවසානයේ බහිමු ඕ ආනේ බහිමින් කීවේ වර්ෂ වාහනයෙන් බැස අසලින් ගලා යන යෝධ කළුවගේ තද කොළපැහැගත් බන්දෙස බලා වුණාය. ඇගේ දෙනිතින් ගලාගේ කඳුළු තීරුවක් දෙක පොළ හැඩකල තුනී පුවර තට්ටුවක් කපාගෙන පහළට බැස්සේ. ඔහුගේ බර සුරත උරපත්තට ආවේ ඒ මොහොතේ. යන් අන්නවනම් ගිහින් දෙන්නත් එක්ක බදාගෙන අඬ. උඹ තනියෙන් මෙහෙම අඬන්න එපා. ඔහු කිව්වේ ආදරේනි. වාෂා ඔහු සමග පියවර මෙන්නේ සතුටකින්ද? නොවේනම් දුකකින්ද ගියා ඇයටම නිච්චි නැත. රූපවලින් බේරියා කාපෑගත් ආලෝක ලපයටින් ඔවුන් හෝටලෙට පියමන ආවේ බර කරගත් හදවත්වලින්. ඔහු පිළිගැනීමේ කවුන්ටරේට යද්දී වාෂා සුන්දර නාන තටාකයේ මත රැළි ලංවන දිය රැළි දෙස බලා වුණාය. තද හිරු රැස් නාන තටාකයට වැටී තිබීදී ඇත්තටම ලස්සනේ. ජීවිතේ මේ කොමක් වේගෙන එනවද වාෂාට සිතාගත නොහැක. ඇයට ඇගේ හදවත වෙනුවෙන් සහතික විය හැකි එක් දෙයකට පමණි. ඒ මේ ජීවිතේ දැන් කුමක්කෝද මේ ආදරේ පපුවෙන් ඈත් කළ නොහැකි බවයි ජීවත් වෙනට මියන්නට දැන් හදවත සතුව ඇත්තේ බලාපොරොත්තු පමණි ඒ ඔහුගේ ආදරේ ඔයා මහත්ය මට දවසක් දන් දෙනවා වගේ දෙන්න වුණොත් නම් දාන පාරමිතා පුරන්න මට බෑ ඔයා වෙන කාටවත් දීලා මේ කෙල්ලට ජීවත් වෙන්න හිතන්නවත් බෑ වාශා සිටුවේ ඈත් සාගර තීරයේ දෙස බලාගෙන ඔහු පසුපසින් වී තැගේ සීතල ඇඟිලි තුඩු වලින් අල්ලා ගත්තේ දරුවෙකු අල්ලා ගන්නක් මෙනි. අපිට මොනවා වේද අයියේ? ඒ වචන ටික ආවේ උගුර පුච්චාගෙන මෙනි. වෙන්නේ මොනාද කියලා නෙමේ නංගි අහන්න ඕන. කරන්නේ මොනාද කියලා. ඔහු මුරුදු හඬකින් කීවේ. මැරෙන්නම දුක් විඳින්න. ඒත් මට රත්තරන් ඔයාව දාලා නම් යන්න බෑ. මා රත්තරන් ඔයා ඇඳන් ඉන්න මේ ඇඳුමකට පවා ආදරේ. වාෂා බිම් බලාගෙන ඇඬුවාය. අපි යන් අඬන්න කලින් අපි කතා කරමු මම වරදක් කළා කියලා දුම් කියන්නේ විමුති වාශාගේ හිස මෘදුව පිළිමෙද කීවේ ආදරේනි
මේ ජීවිතේ දැන් මරණය දක්වාම යන්නේ ඔහුත් සමග. ඒ නිසා මේ ආදරේ වෙනුවෙන් මරණය දක්වා ඇති හැම දුකම විඳින්නට වාශා සූදානමින් උන්නාය. ආදරේ කලේ මේ දුක විඳින්නට වෙන බව නොදැන නොයේ. අද ජීවිතේට බොහෝ දේවල් සිදු විය හැක. ඒ දේවල් අද සිදු නොවනද කවදා හෝ සිදු විය හැකි දේවල්ය. ප්‍රශ්නේ මේ ගිනි ගොඩ අද බාර ගන්නවද නැත්නම් අනාගතයේ දවසක බාර ගන්නවද යන්නේ.